ශාසන ඉතිහාසයේ කියවෙන පරිදි බුදුන් වහන්සේ තෙවන වරට ලංකාද්වීපයට වැඩම කරන්නේ කැලණියටයි. ඒ කැලණිකම් මෝතර විසු මණියක්කිත නාරජුගේ ආරාධනාවක් අනුව බව ඉතිහාසයේ සඳහන්. මෙම ආරාධනයට කෘතගුණ සැලකීමක් ලෙස කැලණියේ රජමහ විහාරය විසින් මණියක්කිත දිව්‍ය රාජයාණන් වෙනුවෙන් මීට සිව් වසරකට පෙර නාමවර පූජාව නමින් විශේෂ පූජාවක් පවත්වනු ලබන්නේ සිවුරු ගල නම් මෙම ස්ථානයේදී. උදාර කියන මහත්මේ මේ පූජාවන් සිද්ධ කරනවා. දැන් අවුරුදු 3කට වගේ කාලයේ සිට නාගලෝකයෙන් ධාතුන් වහන්සේලා කැලණි විහාරස්ථානයට පරිත්‍යාග කරන බව සඳහන් කරන්නට යුතුයනා. පසුගිය වෙසක් පුන් පොහොය දවසේදී ඒදී ලැබෙනවා කියලා ස්ථිර වශයෙන්ම ප්‍රකාශ වුණා. නමුත් ලැබුණේ නැහැ. නමුත් පසුගිය සතියේ දැනගන්න ලැබුණා ධාතුන් වහන්සේලා අපිට නම වෙනදා ලැබෙනවා කියලා. ඒ අනුව ඉක්උත් නවම දා රාත්‍රී 10ට පමණ සිවුරු ගලදී විශේෂ පූජාවක් පවත්වා ගුප්ත විද්‍යා විශාරද උදාර මදුශංක මහතා තොරපලේ සේවකයන් දෙදෙනෙක් සමග කැලණි ගඟට ගොස් තිබෙනවා. මණියක්කිත නාගරජතුමාට ගඟට එන්න කියලා ආරාධනා කර ගම්පතුලේ දුවවකට ගිල්ල තායි මම ගොඩාවා. නැවතත් මම ගම්පතුලට යන්න හදනකොටම ඒ නාගරාජයාගේ ඒ කටේ විසරවක ධාතු කරඬුව තිබිලා දෝතර ගත්ත මම ඒ ශෙනිකින්ම ගොඩට ආවා. පිට විශාල සද්දයක් ඇහුණා. ඒ සද්දය ආවේ ගඟේ වතුර වලට තද යමක් ස්පර්ශ කළහින් පස්සේ ඇතිවෙන්නා වූ ඒ ගෝසාව. ඒ වගේ තුන් හතර සැරයක ගෝසාවක් ආවා. එහෙම ටික වෙලාවක් අපි බලාගෙන ඉන්නකොට උදාර මහත්මයා කරඬුවක් සහිතව යන්නේ නදියෙන් ගොඩට ආවා. අපි විශේෂ නාගාසනයක් කළා තිබ්බා. අපි එතනින් කරඬු වහන්සේ තැන්පත් කළා. වන්දනාවක් කරා. ඒ මොහොතේදී වතුරෙන් මතුණා නාගෙක්. ඒ නාගයා මේ වන්දනාමාන කරන්න ගමන් ආවේ. ඔහුගේ සහයක සිටි තොටුපලේ සේවකෙක් තම දුටුපේ පැහැදිලි කරේ මෙලෙසින්. අපි 10 ආමාරට ගඟට බැස්සේ. ගඟේ හිටියේ අපි 1යි 5කට. 9යි 4-5 දෙනේ කෝලෙමට එනවා. නානුවින් ලදබවට විශ්වාස කෙරෙන සර්වඥ ධාතුන් වහන්සේ සහිත කරඬුව විහාරස්ථානයේ ධාතු මන්දිරයේ තැන්පත් කරනවා. මීට පෙර දුටුගම් රජුරු වන්මිසාය නිර්මාණය කළයින් පස්සේ ධාතු පුණ්‍යෝත්සවයේදී රහතන් වහන්සේ නමක් නාගලෝකයට ගිහිල්ලා ධාතුන් වහන්සේලා ලබාගෙන ඇවිල්ලා තැන්පත් කරයි කියලා සඳහන් වෙනවා. මේවා අතර අනුසන්ධියක් තියෙනවා කියලා මට හිතෙනවා. 2020 වර්ෂයේ එනකොට අපිට හොඳ නායකත්වයක් ලැබිලා හොඳ දේශයක් ගොඩනගන්නට අවකාශය සැලසෙනවා කියන පණිවිඩයක් ඒ සමගම අපිට ලැබුණා. ද්වීපයට වැඩම කරන්නේ කැලණියටයි. ඒ කැලණිකම් මෝතර විසු මණියක්කිත නාරජුගේ ආරාධනාවක් අනුව බව ඉතිහාසයේ සඳහන්. මෙම ආරාධනයට කෘතගුණ සැලකීමක් ලෙස කැලණියේ රජමහ විහාරය විසින් මණියක්කිත දිව්‍ය රාජයාණන් වෙනුවෙන් මීට සිව් වසරකට පෙර නාමවර පූජාව නමින් විශේෂ පූජාවක් පවත්වනු ලබන්නේ සිවුරු ගල නම් මෙම ස්ථානයේදී. උදාර කියන මහත්මේ මේ පූජාවන් සිද්ධ කරනවා. දැන් අවුරුදු 3කට වගේ කාලයේ සිට නාගලෝකයෙන් ධාතුන් වහන්සේලා කැලණි විහාරස්ථානයට පරිත්‍යාග කරන බව සඳහන් කරන්නට යුතුයනා. පසුගිය වෙසක් පුන් පොහොය දවසේදී ඒදී ලැබෙනවා කියලා ස්ථිර වශයෙන්ම ප්‍රකාශ වුණා. නමුත් ලැබුණේ නැහැ. නමුත් පසුගිය සතියේ දැනගන්න ලැබුණා ධාතුන් වහන්සේලා අපිට නම වෙනදා ලැබෙනවා කියලා. ඒ අනුව ඉක්උත් නවම දා රාත්‍රී 10ට පමණ සිවුරු ගලදී විශේෂ පූජාවක් පවත්වා ගුප්ත විද්‍යා විශාරද උදාර මදුශංක මහතා තොරපලේ සේවකයන් දෙදෙනෙක් සමග කැලණි ගඟට ගොස් තිබෙනවා.
මනියක් කිත නාග රජතු මමට ගඟට එන්න කියලා ආරාධනා කර ගම් පතුලේ දුවාවකට ගිහිල්ලා තායි මම ගොඩාව නැවතත් මම ගම් පතුලට යන්න හදනකොටම ඒ නාග රාජයාගේ ඒ කටේ විසරවක ධාතු කරඬුව තිබිලා දෝතර ගත්ත මම ඒ ශෙනෙකින්ම ගොඩට ආවා පිට විශාල සද්දයක් වුණා ඒ සද්දය ආවේ ගඟේ වතුර වලට තද යමක් ස්පර්ශ කළහින් පස්සේ ඇතිවෙනා වූ ඒ ගෝසාව ඒ වගේ තුන් හතර සැරයක ගෝසාවක් ආවා එහෙනම් ටික වෙලාවක් අපි බලාගෙන ඉන්නකොට උදාර මහත්මයා කරඬුව සහිතව කියන්නේ නදියෙන් ගොඩට ආවා. අපි විශේෂ නාගාසනයක් කළා තිබ්බා. අපි එතනින් කරඬු වහන්සේ තැන්පත් කළා. මේ වන්දනාවක් කරා. ඒ මොහොතේදී වතුරෙන් මතුණා නාගෙක්. ඒ නාගයා මේ වන්දනාමාන කරන්න ගමන් ආවේ. ඔහුගේ සහයක සිටි තොටුපලේ සේවකෙක් තමන් දුටුයි පැහැදිලි කරේ මෙලෙසින්. අපි 10 ආමාරට ගඟට බැස්සේ. ගඟේ හිටියේ අපි ඉත්තයකමාරක්. නයි 4 5 දිනේ කෝලිමට එනවා. නානුවින් ලදබවට විශ්වාස කෙරෙන සර්වඥ ධාතුන් වහන්සේ සහිත කරඬුව විහාරස්ථානයේ ධාතු මන්දිරයේ තැන්පත් කරනවා. මේක පෙර දොඩුගම් රජුගේ වන්නිකසය නිර්මාණය කළයින් පස්සේ ධාතු පුණ්‍යෝසවේදී රහතන් වහන්සේ නමක් නාග ලෝකයට ගිහිල්ලා ධාතුන් වහන්සේලා ලබාගෙන ඇවිල්ලා තැන්පත් කරයි කියලා සඳහන් වෙනවා. මේවා අතර අනුසංගයක් තියෙනවා කියලා මට හිතෙනවා. 2020 වර්ෂයේ එනකොට අපිට හොඳ නායකත්වයක් ලැබිලා හොඳ දේශයක් ගොඩනගන්නට අවකාශය සැලසෙනවා කියන පණිවිඩයක් ඒ සමගම අපිට ලැබුණා.